විශේෂයෙන්ම මම හිතන්නේ අතිගෞරව ජනාධිපතිතුමාත් අග්‍රමාත්‍යතුමාත් මෙවර කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු විදියට නවකයෝ බොහෝ පිරිසක් දාලා තියෙනවා. ඒ වගේම තමයි තරුණ පිරිසක් විෂයපතයන් බෙදලා තම තමන්ට ඒ විෂයපතයන් තුල වැඩ කරන්න පුළුවන් ආකාරයට මේ පාර කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කරලා තියෙනවා. ඉතින් අනුව මම හිතන්නේ බලාපොරොත්තු වෙන ඉදිරි කාල සීමාව තුළ සෞභාග්‍ය ඉදිරි දැක්මේ කොටබේ රාජපක්ෂ මහත්මයා ප්‍රතිපත්තීන් යථාර්ථයක් බවට පත් කරලා මේ තියෙන ගෝලීය අභියෝගයන් හමුවේ රට නැවතවතාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරයි. මම විශ්වාස කරනවා කැබිනට් මණ්ඩලය වගේම රාජ්‍ය අමාත්‍යතුමන්ලා වගේම සමස්ත ආණ්ඩු පක්ෂයේම මේ සඳහා කැපවීමෙන් කටයුතු කරනවා වගේම අපි විශ්වාස කරන විපක්ෂයත් තමන්ගේ කාර්යභාරය තමන්ගේ අභ්‍යන්තර ගැටුම් පැත්තක තියලා අඩුම ගානේ පාර්ලිමේන්තුව තුලවත් විපක්ෂේ කාර්යභාරය ඉටු කරයි කියලා. ඔතුමාට මේ ලොකුම අභියෝගය වෙන්නේ කඩාවැටිච්ච ක්‍රිකට් ක්‍රීඩාව නැවත නගා සිටින්න මොකක්ද කියලා. නෑ මම දැන් විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව තමයි මේ රටේ ලොකු කතාබහකට තුඩු දීලා තියෙන්නේ. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ මම ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට පත් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා අමාත්‍යවරයා නෙවෙයි. ක්‍රීඩාව සඳහා තමයි අමාත්‍යවරයා පත් වෙන්නේ. ඉතින් ක්‍රිකට් සඳහා පරිපාලක මණ්ඩලයක් තියෙනවා. ඒ වගේම තමයි ජේෂ්ඨ ක්‍රීඩකයෝ පෙත පැරණි ක්‍රීඩකයෝ සිළු දෙනා දෙකම සාකච්ඡා කරලා ඉදිරි කාලයේ නැවත ක්‍රිකට් රීසක්ෂ කරන්න. එහෙම නැත්නම් නැවත ප්‍රතිවිභවගත කරන්න අපි කටයුතු කරනවා. මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. රටේ සමස්ත ක්‍රීඩාව අපි නැවතවතාව රීසක්ෂ නැත්නම් ප්‍රතිවිභවගත කරන්න ඕනේ. ඒ සඳහා ඉදිරි කාල සීමාවේ ඒ අදාළ සංගම් එක සාකච්ඡා කරලා ඔවුන්ගේ අඩුපාඩු හොයලා බලලා ඔවුන්ට අවශ්‍ය අධිතර පහසුකම් ටික සපයලා ඒ අවශ්‍ය ප්‍රතිවිභවගත කිරීම කරන්න අපි කැපවලා අපි කටයුතු කරනවා.